අයිබෝන් අද ලෝක මාධ්‍ය නිදහස් දිනය සියලු මාධ්‍ය සඳහා බියෙන් සැකෙන් තොරව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරලීම මෙවර නිදහස් මාධ්‍ය දිනයේ තේමාව වී තිබෙනවා බියෙන් සැකෙන් තොරව ඔබට තොරතුරු සපයන අප අද දරණයි අද දින රාත්‍රී 8 ප්‍රධාන පුවත් විකාශය සමගයි ඔබ සජීවි වේක්වන්නේ අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල සහන දුන්නත් සහනයක් නැති විදුලි ගාස්තු තඹ දොයිතුවකවත් සහනයක් ලබා දෙන නැහැ අපිට නම් හිතා ගන්න බෑ රජය මෙහෙමද කටයුතු කරන්න අතඩංගුවටගත් අසත් සාලි රෝහලට තිරය පිටුපසදී දයා ගමගේ සහ හරින් ගැටේ එහෙම කතා කරන්න එපා හරි බලාගමු වෙන මොනවා බලා ගන්න සන්සුන් ඇසෙල්ලක චමත්කාරය රොසෙල් බාත්පෙයා පොලිස් අත්අඩංගුවට පත් වූ අසත් සාලි මහතා අද පසරුවේදී අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුල් කර තිබෙනවා කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මහතා 55 වන වාට්ටුවේ ප්‍රතිකාර ලැබමින් සිටින බවයි කෙසේ වෙතත් අසත් සාලි මහතාගේ දියණිය ඇතුළු විපක්ෂයේ නියෝජිතයින් අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම අත්අඩංගුවට ගැනීමට එරෙහිව අදහස් පළ කළා රාජ්‍ය විරෝධී සහ ජාතීන් අතර හැඟීම් ඇවිස්සෙන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීමේ චෝදනා මත ඊයේ පෙරවරුවේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී අසත් සාලි මහතා කොළොණ්ඩාම ප්‍රදේශයේ නිවසක සිටියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා මගේ තාත්තා ත්‍රස්තවාදියෙක් නෙමෙයි डॉक्टर यार कहना थी ना यागे हेल्थ कंडीशन ने कहा बारे पता लाई किया ना या तावड़ों में कुछ कह रहे नहीं तंग टैबलेट्स गाते नहीं तंग या डायबिटिक पेशेंट गने यागे हेल्थ कंडीशन ने कहा बारे क्या नोने सीआईडी का या वो कोर्स एक तो प्रोड्यूस कराने कहना थी ना एक तावड़ प्रोड्यूस करे ना प्रोड्यूस कराने बैक कहना थी ना एक सीआईडी का एक डॉक्टर ने कहना थी ना दे ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අසත් සාලි මහතා අත්අඩංගුවට ගැනීමත් සමග එම පනත සාධාරණ නොවන බව විපක්ෂයේ නියෝජිතයින් සඳහන් කළා. ත්‍රස්තවාදයක් නැති රටේ මොකද ත්‍රස්තවාදී වැළැක්වීම පනතක්? ත්‍රස්තවාදී වැළැක්වීම පනත තියන් ඉන්නේ ආණ්ඩුවට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදීව නැකත මිනිතු වර්ධනය කරන්න. මොන හේතුවක් නිසා ඒ පනත යටතේ ඒ පනත විධි විධාන යටතේ ඌ අත්අඩංගුවට ගත්තද කියන එක අද මුළු විපක්ෂයටම ප්‍රහේලිකාවක් වෙලා තියෙනවා. අපිට දැනෙන හැටියට මේක දේශපාලන පරිගැනීමක්. මම දන්නේ මොන පනතෙන් ගත්තද කියලා. නුත් ජෝන් අමරතුංග මහත්තයාටයි මටයි දෙන්නටම අද නිදහසේ මේ රටේ ජීවත් වෙන්න පුළුවන් එක නම් මට කියන්න පුළුවන්. පොලිසියෙන් කෙනෙක් අත්අඩංගුවට ගත්තාම අපි දන්නේ මොකද්ද කාරණාව කියලා. ඒ කාරණාව මතුවේ ඉස්සරහට. මේ අතර අද දහවල් කොළඹ දවටගහපල්ලියේ පැවති දේවමෙහෙන් අනතුරුව අසත් සාලි මහතාව අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධතාවයක්ද පැවැත්ුණා. මම හිතන්නේ ජනාධිපතිතුමාගේ ජනාධිපතිවරණයට විශාල ලෙස මහන්සි වෙච්ච උදව් කරපු ඒ ආණ්ඩුවෙන්ම අද එතුමාව මේ අසාධාරණකම් කරලා තියෙන්නේ කියලා. අපි ආණ්ඩුවට ඉතාම බලවත්ව තරයේ ඉල්ලා හිටිනවා වහාම අසාර්ශාලිව නිදහස් කරන්නයි කියලා. අසාර්ශාලි ජාතිවාදය පරාජය කරන්න මිසක ජාතිවාදය අවුස්සන්න කතා කළේ නැහැ. වැඩිකල විදුලි ගාස්තු අඩු කිරීමට විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ යේ තීරණය කළත් එමගින් මෙරට සාමාන්‍ය ජනතාවට සාධාරණයක් ඉටු වී නොමැති බව විපක්ෂයේ නියෝජිතයින් අද අවධාරණය කළා. ඔවුන් පෙන්වා දෙන්නේ විදුලි බල මණ්ඩලය විශාල වශයෙන් පාඩු ලැබීමට හේතු වූ විදුලි මාෆියාවට එරෙහිව වහාම පියවර ගත යුතු බවයි. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි විදුලි ගාස්තු අඩු කිරීමට විදුලි බල අමාත්‍යාංශය පියවර ගත්තේ විදුලි ඒකක 1 සිට 66 දක්වා මිල ගණන්හි කිසිදු වැඩි කිරීමකින් තොරවයි. එහෙත් විදුලි ඒකක 66ට වැඩියෙන් පරිභෝජනය කරන පුද්ගලයින්ට මුල් ඒකක 66 සඳහා ලබා දෙන සහනය නොලැබෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය අද දිනන කළ විමසුමකදී සඳහන් කළා.
මේ අතර විදුලි ඒකක 67 සිට 180 දක්වා විදුලි පාරිභෝගිකයින්ට ඉන්ධන ගැලපුම් ගාස්තුවෙන් 25%ක සහනයක් ලබා දීමට රජයේ පියවර ගත්තද විපක්ෂ නියෝජිතයින් පෙන්වා දෙන්නේ එම සහනය ප්‍රමාණවත් නොවන බවයි. ඒ කියන්නේ විදුලි පාරිභෝගිකයින්ගෙන් 48%කට ඒ සහනය ලබා දෙන අතරතුර ලක්ෂ 25ක් නියෝජනය කරන ඒකක 61 සිට 180 දක්වා මේ රටේ 49%කට තඹ දොයිතුවකවත් සහනයක් ලබා දීලා නැහැ. ඒගොල්ලන්ට සාධාරණයක් ඉෂ්ට වෙනවනේ. හරියට මේක ජනසවිය වගේ. ජනසවිය ප්‍රේමදාස මහත්තයා දෙනකොට ජනසවියට ගත්තේ අන්තිම පල්ලෙහා පන්තියයි. මේ විදුලිය ගැන විශාල ප්‍රශ්න තියෙන අවස්ථාවක මේ මාසේ 15 වෙනිදා මහනුවර නගරයේ නයිට් රේස් එකක් පවත්වන්න රජය කටයුතු කරනවා. මේක ඇත්තෙන්ම අපිට නම් හිතා ගන්න බෑ රජය මෙහෙමද කටයුතු කරන්නේ. ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමාට එහෙම කියන්න පුළුවන්. ඇයි අපි එක්සත් ජාතික කසමක්ස කාලේ මතකද අර ජාත්‍යන්තර සංගීත කණ්ඩායම් ගන්න අපි සංගීත පැවැත්වුවා. ඒ රටේ මහජනයාගේ වමනාවල් ඉෂ්ට කරන්න හැම රජයක්ම බැඳලා ඉන්නවා. රෝකේ දිනු වෙනවා කියන්නේ ඒකට. කෙසේ වෙතත් ජල විදුලියෙන් පමණක් රටේ විදුලි අවශ්‍යතාව සැපයිය නොහැකි බැවින් අධික බිල ගලන් වලට පෞද්ගලික අංශයේ තාප විදුලිය ලබා ගැනීමට එළඹ ඇති ගිවිසුම්ද සංශෝධනයේ විය යුතු බවයි විපක්ෂයේ පෙන්වා දෙන්නේ. අපි මේ පුද්ගලික විදුලිය දෙන කොම්පැනි කෝප් එකට ගෙනල්ලා අපි ඒ අයව ප්‍රශ්න කරන්න යනවා. මොකද අපිට වගකීමක් තියෙනවා. අපි රජයක් වත් තුනේ දවසට මේ ඔක්කොම මේ ගිවිසුම් අපි සංශෝධනය කරනවා. කල යුතුය ඇත්තේ මේ පුද්ගලික තාප විදුලි බලාගාරය සමග ඇති කර තිබෙන කොමිස් ගිවිසුම් වහා අහෝසි කොට සාධාරණ මිලකට විදුලි ඒකකයක් මිලදී ගැනීමේ ක්‍රියාවලිය විදුලි බල මණ්ඩලය වහාම ක්‍රියාත්මක කළ යුතුයි. ඒක සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා වගේ එක මිනිට්ටුවකින් කරන්න පුළුවන් කමක් නැහැ. සම්පූර්ණ විදුලි ජල විභාගය අවසන් වෙනකොට මේකට අලුත් විකල්ප වැඩපිළිවෙළක් ඉබේ වෙනවා. එතකොට වියදම් අඩු විදුලිය හම්බ වෙනවා. ඒකට විකල්ප වැඩපිළිවෙළකට කාලයක් ඕනේ. අද ඒ කාලය අරගෙන රජයේ ආරම්භ කළා තියෙන කටයුත්ත. පංචමහා බලවේගය විසින් රට තුළ නිර්මාණය කළ දේවල් මේ වන විට පළදරා ඇතයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අග්ගමහා පණ්ඩිත ගෞරව උපාධියකින් පිදුම් ලැබූ සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය කඹුරුගමේ වජිරහිමිපාණන්ට උපහාර පිදීම වෙනුවෙන් අද පස්වරුවේ පැවති උත්සවයකට එක් වෙමින් බුරුම රාජ්‍ය විසින් සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිරහිමිපාණන්ට අග්ගමහා පණ්ඩිත ගෞරව උපාධිය පිරිනැමූ අතර ඒ වෙනුවෙන් උපහාර පිදීමේ උත්සවය අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුනේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. අග්ගමහා පණ්ඩිත ගෞරව උපාධියෙන් පිදුම් ලැබමින් පසුගිය දවස්වල මේ මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව මේ රටේ යතම් කුමන්ත්‍රකාරී බලවේග මහා විනාශයක් ඇති කරන්න කුමන්ත්‍රකලවත්තාවේදී මම මුස්ලිම් නායකව හම්බෙලා එයාට කිව්වා කිසි දෙයකට කලබල වෙන්න එපා නිස්සද්දව ඉන්න මේ ජාතිය විනාශ කරන්න අපේ රටේ සාභය විනාශ කරන්න අද ජාත්‍යන්තරය සතුරු කරන්න ජාත්‍යන්තර බලවේගවලට ශ්‍රී ලංකාවට ඇඟිලි ගහන්න මාර්ග සලසන කුමන්ත්‍රකාරී පිරිසක් මේ ජාති භේද ආගම් භේදය මේ රටේ වපුරන්න උත්සාහ කළා නැවතත් මේ රට ලේබිලක් කරන්නට දරන මේ ප්‍රයත්නය අපි පරාජය කළ යුතුයි. එදා බණ්ඩාරනායක මහත්මයා කරපු ඒ දෙවන්ත පරිවර්තනය නිසා තමයි මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ හාමුදුරුවන්ට වගේම මේ රටේ සාමාන්‍ය පවුල්වල දරුවන්ට විශ්වවිද්‍යාලවල දොර ඇරුණේ කියලා මම විශ්වාස කරනවා. එදා පංචමහා බලවේගය පක්ෂ අපේක්ෂා කළදී අදත් මේ රට පළදරනොයි කියන එක අපි කියනවා. අද වෙනසකට තියෙන පංචමහා බලවේගයට හාමුදුරුවනේ වෙනත් බලවේග එකතු වෙලා තියෙනවා. දැන් හොඳ බලවේගයක් තියෙනවා සමහර වෙලාවට නරක බලවේගයක් හිටපු ගමන් එකතු වෙනවා. සිය දුර කාලය අවසන් කළ දිවයිනෙන් පිටත් වෑමට පෙර ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් අශෝක් කේ කාන්ත් මහතා අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුණා. අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ පැවති මෙම හමුවේදී මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ද්විපාර්ශ්වික හා කලාපීය වැදගත්කමක් සහිත කරුණු පිළිබඳ අදහස් හුමාරු කරගෙන තිබෙනවා. අශෝක් කේ කාන්ත් මහතා ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් ධුරයෙන් ඉවත්වනු ලබන්නේ ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියාව භාර ලේකම් ධුරයට පත්කිරීම හේතුවෙන්.
විශේෂ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරිස් මහතා අමාත්‍ය සුසිල් ප්‍රේමජාන්ත මහතා සහ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යන මහතුරුන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. තිරය පිටුපසදී දයාගමගේ සහ හරින් ප්‍රනාන්දු ගැටේ තොරතුරු මේ විරාමයෙන් අනතුරුව. ටීවී දෙරණින් තවත් විප්ලවීය හඳුන්වා දීලා ශ්‍රී ලංකාවේ මුල් වරට නිර්මාණය කළ Android TV app එක. දින හතා ටෙලි නාට්‍ය, මියුසික් වීඩියෝ ඇතුළු ඔබේ ප්‍රියතම වැඩසටහන් දැන් පහසුවෙන් අරබන්න. දෙරණ app එක ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා දැන්ම Google Play වෙත පිවිසෙන්න. Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts from nature and the finest French ingredients. World-class natural beauty care. Seri. It's a secret. Valit Adadirna Samagai. කරන්දනිය ප්‍රදේශයේ සිදු වූ ත්‍රිත්ව ඝාතනයක් හේතුවෙන් එම ඝාතනයට සම්බන්ධ බවට සැකපිට අත්තරංගුවට ගැනුණු සැකකරුවෙකුගේ නිවසට යම් කිරි පිරිසක් ගිනි තබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද අලුයම මෙම ගිනි තැබීම සිදු කර ඇති බවයි. පසුගියදා කල්ල කරන්දනිය නාමිනිගොඩ ප්‍රදේශයේ නිවසක තිබී අබිරහස් ලෙස ඝාතනයට ලක් වූ එකම පවුලේ මව පුතා සහ දියණියගේ සිරුරු සොයා ගැනුණා. මේ අබිරහස් මරණ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගත්තා. ඒ අනුව ඝාතන සම්බන්ධයෙන් ප්‍රදේශයේ පියෙකු සහ පුතෙකු ඊයේ සැකපිට අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සිද්ධීන් ප්‍රකෝපයට පත් පිරිසක් අද අලුයම මේ සැකකාර පියපුතු සිටි නිවසට ගිනි තබා විනාශ කර තිබෙනවා. මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ තමන් අදාළ ඝාතනයට සම්බන්ධ වූ බවයි. විනෝදය සඳහා ජල ක්‍රීඩාවක නිරත වූ කුරුණෑගල නගරයේ ප්‍රධාන පාසලක සිසුවෙක් හද ජීවිතක්ෂයට පත් වුණා. මේ මරණයත් සමග අනෙක් සිසුන් පිරිස පොලිස් අත්අඩංගුවට පත් වුණා. නගරයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන සිසුන් 5 දෙනෙකු අද දින පාසලේ ක්‍රීඩා තරගයකට සහභාගී වීමට යන බව මව්පියන්ට දන්වා විනෝදය සඳහා දියනෑමට ගොස් ඇත්තේ කුරුණෑගල පුත්තලම මාර්ගයේ ආසන්නයේ පිහිටි සාරගම වැවටයි. පාරගම වැවේ දියනාමින් සිටියේදී එක් සිසුවෙකු නොසිතූ බොහෝතක දියේ කිලිමෙන් ජීවිතක්ෂයට පත් වූවා. අවසානයේ ප්‍රදේශවාසීන් වැදිහත් වී එම සිසුවාගේ මృత ශරීරය ගොඩගනු ලැබුවා. මම මෙතන බැස්ස දෙපාරක් විතර බාලේ රස ජමුර වැඩි මට ඇටරමක පටයදින් වැදුන ඔළුව මට. ඔළුව දවස මම මෙතන තියෙන්නේ කියලා වැදුන රස අරගෙන ආවේ බඩිය. සිද්දීන් බියටපත් වූ එක් සිසුවෙකු එම ස්ථානයෙන් පැනගොස් ඇති අතර අනෙක් සිසුන් තිදෙනා කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. දීගලිමින් මෙලෙස මරණයට පත්ව ඇත්තේ කුරුණෑගල ප්‍රධාන පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබමින් සිටි 17 වයස ඇති පරිදු සම්පත් රත්නායක නැමැති සිසුවයි. මේ දින දවසේ බොහෝ දෙනෙකු බලා සිටියේ විදුලි බිල අඩු කරන තුරුයි. ඒ බලාපොරොත්තුව ඊට පසු ඊට විපක්ෂ තිරේ පිටුපසදී විශේෂ ප්‍රතිචාර දක්වුවා. මේදිනේට පෙර විපක්ෂ නායක රණවීර වික්‍රමසිංහ යාපනයේ සංචාරයක නිරත වුණා. අක්කර 6500ක් පමණ කොටු කරගෙන සිටින යාපනයේ අධිආරක්ෂිත කලාපය තුළ වෙන දේවල් දැක ගැනීම රණවීරගේ අරමුණ වුණා. ඒ අනුව 37 නායක රවි කරුණායක ස්වාමිනාදන් යන මන්ත්‍රීවරු යාපනයේ අධිආරක්ෂක කලාපයට ඇතුළු වන දොරටුව ළඟට ගියා. ඔබතුමාලට මේක ඇතුළේ සංචාරය කරන්න නම් ආරක්ෂක අමාත්‍යාංශය නවතර ගන්න ඕනේ. හමුදා නිලධාරියෙක් විපක්ෂයේ මන්ත්‍රීවරුට පැහැදිලි කළා. අධිආරක්ෂක කලාපයට යාමේ පළමු උත්සාහය අසාර්ථක වූ රණිල් සූක්ෂම ලෙස දෙවන සැලැස්ම ක්‍රියාත්මක කළා. ඕක ඇතුළේ සල්තවන කියලා රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඒක දුරකථනයෙන් බුක් කරන්න ඇමරිකාවේ බොස්ටන් ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ නම් වලින්. හොඳයි සර් කියපු 30 ඇතුළු පිරිස රණිල් කියපු විදිහටම වැඩේ කළා. එමෙ නම් වලින් පෙනී සිටි රණිල්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනෙක් සල්සනට ගොස් ජංගම දුරකථනයෙන් අධ්‍යාරක්ෂක කලාපයේදී රණිල්ට තොරතුරු ලබා දුන්නා. මෙවර ප්‍රධාන විපක්ෂයේ තුරුපලකදී මේ දිනේ සමරුවා. බදුලි පැවති යෝන් පෙරමුණේ මේ දිනේ සංවිධානය කළේ හරින් ප්‍රනාන්දු සහ රුවන් විජේවර්ධන. රැලිය හෙට කියලා අද සවස ප්‍රධාන වේදිකාවේ ජාතික සංවිධායක දයාගමගේ හොගේ අති විශාල කටවුට් එකක් ගන්න හැදුවා. දයායි වේදිකාවේ ඔයාගේ මුණ ගහ ගන්න හදන්න එපා. මගේවත් රුවන්ගේවත් නොගහපු එකේ ඔයාගේ කටවුට් ගන්න දෙන්න බෑ. ඔයා කොහොමද බෑ කියන්නේ? මම තමයි පක්ෂය වෙනුවෙන් වියදම් කරන්නේ. අපි දයායි පක්ෂය වෙනුවෙන් වියදම් කරනවා. මම දැනටමත් ලක්ෂ 10ක් 15ක් වියදම් කරලා තියෙනවා. हरी दयागमगे लोक प्रश्न अभी पक्षे तरण बल पेन्वाई
හරින් ඔයා වැඩේ හරියට කරන්න කාටවත් කට් අවුට් ගහන්න දෙන්න එපා මම බලා ගන්නම් රනිල්ගේ මැදිහත් වීමෙන් ඒ ගැටුම අවසානයේදී සමුදයකට පත් වෙනවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෛරෙලියට පැමිණි ලක්ෂ ගානක ජනතාව ඇමතු ජනාධිපතිවරයා සවස තේ පානේ සඳහා ගිය තිලංග සුමතිපාල මහතාගේ ගෙදරටයි ක්‍රිකට් මහපුටුවට තරග කිරීමට තමන්ට අවස්ථාව නොදීම නිසා වේදනාවෙන් හිටපු තිලංගව සැලසීම මෙහි අරමුණු වුණා තිලංගගේ මව ළඟට ගිය ජනාධිපතිවරයා පාතුකාවට බැස්සා අපරාධේ තිලංග වගේ කෙනෙක් ක්‍රිකට් වලට එන්නේ තිලංගට දේශපාලනේ ලොකු ගමනක් තියෙනවා ඔය වෙච්ච දේවල් අමතක කරලා දාන්න ඔබතුමා පුතාව ඉවත් කරපු විදිහට මිනිස්සු හිතයි ඔබතුමා අපිත් එක්ක නැහැ කියලා ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ තිලංගගේ මවගේ ප්‍රතිචාරය වුණා ඒකනේ මම අද ගෙදරටම ආවේ ඇත්තම කියෙමින් ජනාධිපතිවරයා තිලංගගේ පවුල හැමෝගෙම හිත හැදුවා සන්තාන මෛරෙලියේ සිට ජනාධිපතිවරයා විදුලි ගාස්තු අඩු කිරීමට ගත් තීරණය බදුල්ලේ යෝන් පෙරමුණේ මෛරෙලියේ හිටිය විපක්ෂයේ මහජන නියෝජිතින් දැනගත්තේ අද දෙන SMS එකේ යකෝ හරියට අපේ ආණ්ඩුවක් වැඩි කරපු දෙයක් වගේ විදුලි අඩු කරලා SMS උත් ගහ ගන්නවා ජනතාවට දැන් තේරලා තියෙනවා කම ටිකක් රංජිත් මද්දුම් බණ්ඩාර හිනාවේ වික්කියද්දී හරින් කිව්වෙ මොකද දන්නවද මොනවද තේරිලාද විදුලි අඩු කරා කිව්වම ගොන්නු වගේ අපුඩි ගහන ලක්ෂ ගාණක් මේ රටේ ඉන්නවා කියද්දි හැමෝටම හිනා ගියා tere පිටපස් තවත් දේවල් අපි කියන්නම් ලබන සතියේ පාත්‍ර නිෂ්පාදනය කරන හස්ත කර්මාන්ත කරුවන්ට සිය නිෂ්පාදන අමුද්‍රව්‍යවල මිල වැඩිවීම හේතුවෙන් තමන්ට එම කර්මාන්ත වලින් ඉවත් වීමට සිදු ඇතයි එම කර්මාන්ත කරුවන් පවසනවා මෙවන් ගැටලුවකට මුහුණ දී ඇත්තේ හික්කඩුව ප්‍රදේශයේ හස්ත කර්මාන්තේ නිරතව සිටින පිරිසක් අටපිරිකරට ඇතුළත් වන ප්‍රධාන භාණ්ඩ අතරින් පාත්‍රයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් නමුත් හික්කඩුව පන්විල ප්‍රදේශයේ පාරම්පරිකව හස්ත කර්මාන්තේ නිරතවන පුත්කලින්ගේ නිෂ්පාදනවලට හොඳ ඉල්ලුමක් ඇතත් ඔවුන් මේ වන විට බරපතල ගැටලුවකට මුහුණ දී සිටිනවා සහඩු මිලයි මේවා කීන මිල වලට කඩකාරයට දෙන්නත් බෑ එහෙන් දුන්නාම ඒ තමයි මේකෙන් ලාභ මොජන අරගන්නේ මෙලෙස අතින් සාදා නිම කරන මේ පාත්‍ර සාදා නිම කිරීමෙන් අනතුරුව බෙලඳපළෙහි අලෙවි වන්නේ රුපියල් 225ත් රුපියල් 275ත් අතර මිලකටයි එහෙත් ඊට අවශ්‍ය සහඩුමක මිල රුපියල් 1200ක් වන අතර ඉන් නිම කළ හැක්කේ පාත්‍ර 4ක් පමණයි අනේ මේ ප්‍රශ්නේ තමයි අපිට තියෙන ගැටලු මේක වැඩි දියුණු කරගෙන යන්න පුළුවන් මේ කුඩා කර්මාන්ත මේ වගේ මෙහෙල යන්න ඉඳ තියන්න බැරි වෙනට කටයුතු කරන්න පුළුවන් කාර්මික සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි මෙම පාත්‍ර නිෂ්පාදකයා 1973 වර්ෂයේ සිට මේ දක්වා කර්මාන්තයේ නියලුණත් ඔහු ලබා ඇති ප්‍රගතිය නියයි ප්‍රධානම දේ ඊළඟට නවීන තාක්ෂණයට යාම ඉතින් තාක්ෂණයට යන්න අපිට කවුරුත් උදව් කරන්නේ නැහැ එහෙම උදව් කරනවා නම් මේක තවත් වැඩි දියුණු කරගෙන තව 4-5 දිනකට රැකියාවලුත් දීලා මේ කර්මාන්තය ඉදිරියට කරන්න පුළුවන්. දැන් මේක මම නැවතුනොත් මේක මගින් පස්සේ කරන්න කෙනෙක් නැතු වෙනවා. දේශීය කර්මාන්ත කරුවා නගා සිටවන්නට මාධ්‍ය ඉදිරියේ පුරසාරම් දොඩනා ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඇතුළු විශේෂ බලධාරීනි මේ ජීවිත මෙලෙස තැලෙමින් දිගහැරෙන්නට ඉඩ දී ඔබ තවත් කොපමණ කලක් බලා සිටින්නේද? ලෝක ජනමාධ්‍ය දිනේ අදට යෙදී තිබෙන අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පුවත් ආයතනය සංවිධානය කළ මාධ්‍ය කතිකාවතක් අද නාරාහෙම්පිට පුවත් ආයතනයේදී පැවැත්වුණා. මෙහිදී මාධ්‍ය ආයතන රසක ප්‍රධානීන් දේශන පැවැත්වුවා. ශ්‍රී ලංකා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය මගින් සංවිධානය කළ ජනමාධ්‍ය දින සැමරුම් වැඩමුළුව ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණා. මෙවර එහි තේමාව වූයේ දේශාභිමානය හා මාධ්‍යයේ කාර්යභාරය යන්නයි. ඔස්ට්‍රේලියාව බලා නීති විරෝධීව සංක්‍රමණය වීමෙන් නැතිවිය හැකි ගැටලු පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද කොළඹදී පැවැත්වුණා. ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවති මෙම මාධ්‍ය හමුවේදී ඔස්ට්‍රේලියානු සංක්‍රමණ ප්‍රතිපත්තිය සිදු කර ඇති නව සංශෝධනයන් පිළිබඳවද දැනුවත් කරනු ලැබුවා. වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද උදෑසන ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්කිත හිමියන් බැහැදුවා. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක රංජිත් නවරත්න මහතා පසුගියදා කොළඹ ජාතික රෝහලේදී අභාප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතාගේ අවසන් කටයුතු ඉරිදා කුරුණෑගල මාලිකා පිටියේදී සිදු කිරීමට නියමිතයි. ආර්ථික දුෂ්කරතා බද්දේ දිවිගෙවූ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරණියක් හට නව නිවසක් ලබා දීම විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද මත්තිකොඩ නිවාස සංකීර්ණ භූමියේ අදියර 2 සී කලාපයේදී සිදු කෙරුණා. අද උදෑසන ගවයින් ප්‍රවාහනය කළ ලෝරි රථයක් හා වෑන් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ අම්පාර දමන පොලිසිය මගින් මාර්විල පොලිස් වසමේ කටුනේරිය නාකලේ ප්‍රදේශයේ නිවසක් තුල පාත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් පෙරීමේ ස්ථානයක් ඊයේ සවස පොලිසිය විසින් වටලනු ලැබුවා. අම්බලන්තොට තෙරපුත්ත ජාතික පාසලේ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අද උදෑසන සිසුන් 7 දෙනෙකු මෙම බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
දරුවා පාසලට ඇතුළත් කරගන්නා ලෙස බල කරමින් නාතන්ලි ධම්මිස්තර විද්‍යාලයේ ඉදිරිපිට උපවාස කළ මම හා පුතා රෝහල්ගත කර තිබෙනවා. ඒ ඊයේ රාත්‍රියේ වන විට පුත්‍රයා සහ මව අසනීප වූ බැවින් පූර්ණ ආබාධිත රණවිරුවන් රැකබලා ගැනීම සඳහා ඉදිකරන අභිමන්සල ව්‍යාපෘතියේ තෙවැනි අදියර පරීක්ෂා කිරීම සඳහා යුද හමුදාපති ලුතුනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. හිඟුරක්කොඩ ප්‍රදේශයේ ජීවත්වන ගැබිනි මවුරුන් 200ක් සඳහා විශේෂ වැඩසටහනක් ඊයේ සිදු කෙරුණා. ඒ හිඟුරක්කොඩ පොලිසියේ මැදිහත් වීමෙන් වැලිත් අද දින රාත්‍රී 8 සමගයි. इंडिया प्रीमियर लीग क्रिकेट तरंगावली कोलकाता खंडायम सह राजस्थान खंडायम अतर तरंगे मीवन विट पैत्तुनवा मेतर ये रात्रि पवति तरंगेन पुणे खंडायम परदा लखनु 17 जैक हिमि करगन्नट बेंगलुरु खंडायम समत्तुना प्रथमेन पंदुवट पहर दुन बेंगलुरु खंडायम कडलु तुलकट लखनु 187ක් ලබා ගත්තා එහිදී सरोज तिवारी लखनु 52ක් සහ एबी डिविलियर्स डोदेवि लखनु 50ක් ලබා ගන්නට समत्तुना ඔහුගේ ඉනිමට 4 පහර 6ක් 6 පහර 2ක් අන්තර්ගත වූ අතර එම් හෙන්රිකස් ලකුණු 27ක් නොදැවී ලබා ගත්තා. අශෝක් දින්දා කඩලු 2ක් බිඳහෙලීමට සමත් වුණා. පිළිතුරු ලෙස පූනේ කණ්ඩායමට කඩලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 170ක් පමණයි. රොබින් උතප්පා ලකුණු 75ක් ලබා ගත්තා. පන්දුවෙමේදී විනේ කුමා කඩලු 3ක් බිඳහෙලීමට සමත් වුණා. මේ වන විට බැංගලෝර පිළ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසු වෙනවා. www.adadarna.lk